දවස ආදරණයෙන් පෑද ගහින කැඳන ආදරේ ගොඩක් ආදරෙන් අදත් පටන් ගන්න හදන්නේ. හවස 4 වෙනකන් අදත් කතාව අහන්න පුළුවන්කම තියෙනවා. ඊයේ වෙච්ච දේත් එක්ක අබිලාෂිටියේ ටීෂා එක්ක තරහෙන්. ටීෂා අබිලාෂි ඉස්සරහා හැසිරුනේ කිසිම දෙයක් නොදන්න ගානට. එයා කිසිම දෙයක් නොකරපු විදියට. ඒත් ටීෂා ලිහිණිගෙන් ඊයේ රෑ අබිලාෂ්ට ආපු කෝල්ස් ආන්සර් කරා. ආන්සර් කළා ලිහිණි කියන දේවල් අහගෙන හිටියා. ඒත් එහෙම දෙයක් ටීෂා කරා කියලා අබිලාෂ් දැනගෙන හිටියේ නැහැ. ඒත් ඔෆිස් එකට ගියාට පස්සේ ලිහිණිත් එක්ක කතා කරද්දි අබිලාෂ්ට තේරුණා සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා. Every night in my dreams I see you, I feel you. That is how I know you. Go on. රටනෝන රටනෝනේ වෙනද කකුල් දෙක සෝපා එක උඩනේ තියාගෙන ඉන්නේ. ඒ විදියටම තියාගත්තා නම් ලේසි මට දිමාතු ගන්න. කොහෙද ඉතින් මේ පොර කටු දෙක කණේ ගහගත්තාම ඉතින් ඔය නෝනලට බේබිලට කාටවත් මේ ලෝකෙ සීයක් නෑ. බලමුකෝ මාත් සින්දුවක් කියනවා කන පැලෙන්න. එතකොටවත් ඇහිද කියලා. මම එන්නේ ඩුබයි රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරලා හම්බ කරපු සල්ලි මා ළඟයි. මම එන්නේ ඩුබයි රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරලා හම්බ කරපු සල්ලි මා ළඟයි. මොකක්ද මේ වෙලා තියෙන්නේ? What's wrong with you? දැන් තේරුණාද? රටනෝන සින්දු කියනකොටත් අපිට ඕම තමයි දැනෙන්නේ. දැන් ඔහොමම චුට්ටක් එහාට වුණා නම් මට අතු ගන්නට තිබුණා. Foolish! Foolish කවුද කියලා දෙන්න තමයි මම මේ ආවේ. Why? What's happened? Hey! කැනඩාවල නෙමෙයි සෝමාලියාව වගේ රටක ඉන්නේ නැත්තේ. ඒකනේ මේ මේ ඩිසිප්ලින් දන්නේ නැත්තේ. හැබැයි ඉතින් ඒ රටවල මිනිස්සු තමුන්ට වඩා නම් ඩිසිප්ලින් දන්නව ඇති. ත්‍රිෂා මොකටද මගේ කෝල්ස් වලට ආන්සර් කළේ? ආ ඒකද මේ? අපි මං ඔයාව මැරි කරන් ඉන්න කෙනා. මට නැත්තම් කාටද ඔයාගේ කෝල්ස් ආන්සර් කරන්න පුළුවන්? මේ බොරුවට හීන දකින්න එපා හලෝ. ලිහිණිට ඇරෙන්න මගේ ජීවිතේ වෙන කිසිම කෙනෙක්ට ඉඩක් නැහැ. ලිහිණි ළඟ ඔයා කුණු ගොඩක් විතරයි. බලාගමු අභිලාෂ්. ඔයාගේ ඒ කුණු කොට ඔයාගේ ඔළුව උඩින් තියාගන්න වෙනවා. ඉක්මනට. සීන කැන්දන ආදරේ අබිලාෂ්ට ටීෂර්ට් එක තිබිච්ච තරහත් එක්ක යට ගොඩක් තදින් කතා කරා. කියන්න ඕන ටික කියලා අබිලාෂ් ආයමත් ඔෆිස් ගියා. මේ වෙනකොට ලිහිණිත් ඔෆිස් එකට ඇවිල්ලා හිටියා. ඒත් ලිහිණි ඔෆිස් එකේ ඉන්නේ දැන් ටිකක් බයෙන්. මොකද සිද්ධ වෙච්ච දේත් එක්ක ටීෂා තමන්ට අබිලාෂ් වගේම එයාගේ ජොබ් එකත් නැති කරයි කියලා ලිහිණිට හිතිලා තිබුණා. අබිලාෂ් ඔෆිස් එකට උදෙන්ම ගියේ හැමෝම එන්න කලින් ලිහිණිත් එක්ක ටිකක් කතා කරන්න හිතාගෙන. ඉස්සර පුරුද්දට වගේ මගේ පුංචි කෙල්ල කැබින් එකට ඇතුල් වෙන්නේ බයෙන් බයෙන්. සර්. තාම මාව පේන්නේ ඔයාගේ වැරදිම හොයන ඔයාගේ ඇඟට කඩාගෙන පැනපු අර නපුරු අබිලාෂ් බොස් වගේද? නෑ සර්. ඉස්සර සර් ගැන මට ලොකු ගෞරවයක් තිබුණා. දැනුත් ඒ ගෞරවේ තාම ඒ විදිහටම තියෙනවා. වෙනස තමයි ඒ ගෞරවයට ආදරෙත් එකතුනේක.
ඔයාගේ ඔය වචන වලින් එහෙන ඔය දේවල් මට හීනයක් වගේ ලිහිනේ. මට හිතෙනවා මං හුඟක් වාසනාවන්තයි කියලා. ඒත් සර්, මේ හැම දේම ඉක්මනටම වෙනස් වෙයි. දේශමිස් මේ ලිහිනේ අපේ ආදරයට දෙපැත් ඉඳලා බාධා කරන දේශ ගැනවත් ලසන්ත ගැනවත් කතා කරන්න එපා ලිහිනි ප්ලීස්. එයාලා බෝල් කරන දිහා බලලා අපි බැට් කරමු. මේ බැඳීම සංසාරේ පුරා එන බැඳීමක් ලිහිනි. අපි දෙන්න හැමදාම මේ වගේ එකට හිටියොත් කවදාවත් කාටවත් අපිව වෙන් කරන්න බෑ. මට කෑ ගහලා උදෙන්ම පැනලාවේ මේකට එන. සීන කැන්දන ආදරේ ජීවිතයට ආදරය අරගෙනන හීන කැන්දන ආදරත් එක්ක එකතු වෙලා ඉන්න වෙලාව යෝකා ඇත්තටම ගොඩක් උත්සාහවන්ත කෙල්ලෙක්. එහින්ද යාට ගෙවුණු සති කීපය ඇතුළත එයාගේ සැලොන් එක හොඳ තැනකට ගේන්න පුළුවන් වෙලා තිබුණා. ඒත් එයාට තව සම්පූර්ණ කරගන්න ඕන වැඩ ටිකක් තියෙනවා සැලොන් එකේ. ඒවත් එයා හෙමින් කරගෙන යන ගමන් ඉන්නේ. ඒ අතරේ එයාට උදව් කරපු එයාගේ ආදරය ප්‍රමෝද්ව හම්බ වෙන්නත් යෝකා වෙලාවක් වෙන් කරගන්න අමතක කරන්නේ. ඔන්න යෝගියා එකමත් එක රටක අලියෙකුයි කූඹිච්චියෙකුයි කසාද බැන්දා. මැරි කරලා ටික කාලෙකින් අලියා ජොබ් එකක් කරන්න රට ගියා. අවුරුදු දෙකකට පස්සේ ෆස්ට් වැකේෂන් එකට අලියා තමන්ගේ රටට එද්දි කූඹි දහස් ගාණක් අලියා පිළිගන්න බලාගෙන හිටියා. ඒ වුණාට ඔක්කොම කූඹි එක වගේ හින්දා අලියට තමන්ගේ වයිෆ් හොයාගන්න බැරි වුණා. ඒත් අලියා එක පාරටම තමන්ගේ වයිෆ් හඳුරගත්තා. පුළුවන් නම් කියන්න කොහොමද? කූඹිච්චි අලි පැටියේ කොටාගෙන ඉඳලා යෝග්‍යා උත්තරේ කියාගන්න බැරි නම් ටිකක් හිනා වෙන්නකෝ කෝ. ළමයෝ ඒක මං අහපු හොඳම විහිළු කතාවක් කෝ. ඉතින් ප්‍රමෝද් හැමදේම විහිළුවකට ගන්න එපා. ඇයියෝ ගමේ? ඇයි තමයි සලෝන් එක පටන් ගත්තට වැඩක් නැහැ. ඇයි? ඇයි කියලා අහන්නේ? දැන් අලුත් මැෂින්ස් එනවා. අඩුම තරමේ මගේ ළඟ සමහර අවශ්‍යම දේවල්වත් නැහැ. ඉතින් මිනිස්සු මගේ සලෝන් එක පහු කරලා වෙන සලෝන්ස් වලට යනවා. මං දන්නවා කියන්නේ ප්‍රශ්න සල්ලි කියලා. ඒත් මං සල්ලි ගස් වලින් කඩන්නද? සෝරි ප්‍රමෝද්, මං හිතට ආපු ආවේගෙට කිව්වේ. එක අතකට ඉතින් ඔයා මොනවා කරන්නද? මම මොනවා කරන්නද? මේ හිඟන්න මොනවා කරන්නද යෝග්‍යා? ටිකක් හරි ලේසියෙන් කුට්ටියක් කඩාගන්න පුළුවන් තැනක් තියෙද්දි මට සල්ලි අවශ්‍යතාවයක් දැනෙද්දි අබියා මම මෙච්චර දවස් හංගගෙන හිටපු උඹේ ලිහිණිගේ රහස ඒ රහස එළියට දාන්න කාලය හරි. මං වෙනුවෙන් මගේ ලව්වට වෙනුවෙන්. සීන කැන්දන ආදරේ මේ වෙනකොට ටීෂර් දන්නවා අභිලාෂ්ණි ලිහිණිය අතර සම්බන්ධයක් තියෙනවා කියලා. අද උදේ ඔෆිස් එකේදී ඒ දෙන්නා ලඟ වෙලා ගොඩක් ආදරෙන් ඉන්නව දැක්කට පස්සේ ටීෂර්ට ඒක තවත් තහවුරු වුණා.
හැබැයි ටීෂා මේ ගැන රමණිට කියන්න කියේ නෑ. මොකද දැනටත් ටීෂා ගැන අභිලාෂ්ක හිතේ තියෙන අපැහැදීම තවත් වැඩිවෙනක මිසක්ක ඒකෙන් අඩුවීමක් වෙන්නේ නෑ කියලා ටීෂා දැනගෙන හිටියා. ඒක නිසා මේ සම්බන්ධය නවත්තන්න ටීෂා වෙන උපක්‍රමයක් ගැන හිතුවා. උපේක්ෂා හිතන විදිහට අපි කොග්ගල ෆැක්ටරි එකේ ප්‍රශ්නෙට මොකද කරන්න ඕන? මැඩම්, ගොඩක් ලොකු ගාණක් නම් නෙවෙයි. ඒත් රුපියල් 2000කවත් සැලරි ඉන්ක්‍රිමන්ට් එකක් දුන්නොත් එයාල වෙනස් වෙයි කියලා මං හිතනවා. ඕකේ. එක්ස්කියුස් මී. එන්න ටීෂා, එන්න. උපේක්ෂා, මං උන්ට කතා කරන්නම්. ඕකේ මැඩම්. මෙයාට නම් මායන් 256ක් විතර තියෙනවා වගේ. කොල්ලව අල්ලගන්න නැන්දම්මව ගානට අඳගෙන ඉන්නවා. අනේ, අපේ ලිහිණිට මේ වගේ වෙන්න බැරි වුණානේ. මොකද දුව අප්සෙට් එකෙන් වගේ? මොකුත් නැහැ ආන්ටි. වෙනදා ඉන්න රිලැක්ස් ටීෂා නෙවෙයි අද ඉන්නේ. ඇයිදුව, අපෙන් වාට මොනා හරි අඩුපාඩුවක් වත් වුණාද? අනේ නෑ ආන්ටි, එහෙම මුකුත් නෑ. ඒත් මමයි කැනඩ යන්න තීරණය කරා. කැනඩ යන්න? අනේ දුව, ඇයි හදිස්සියේම කැනඩ යන්න තීරණය කරේ? අපි දැනුවත් නම් වාට කිසිම වැරද්දක් කරලා නෑ. හරි, අපි වාට මොනවද කරන්න ඕන? අනේ, ඇත්තමයි මේ කියන්නේ. ඔයා මට මගේ දරුවෙක් වගේ. ඔයාට යන්න දෙන්න බෑ? ආන්ටි කියපු විදියට මං අභියක ක්ලෝස් වෙන්න හැදුවා. ඒත් එයා එකට කැමති නෑ. මං ආන්ටි ගැන දන්නවා. ඒත් මට අභියට කරදරයක් වෙන්න බෑ. සෝරි ආන්ටි, මං යනවා. නෑ දුව, මේ අහන්නකෝ. ඔයා යන්නේ නෑ. මං අභිලාෂ් ගැන බලාගන්න. ඕකේ. සීන කැන්දන ආදරේ. ටීෂා ආයෙමත් කැනඩ යනවා කියලා රමණීට කිව්වේ අනිවාර්යෙන්ම රමණී ටීෂා නවත්ත ගන්නවා කියලා දන්න නිසා. ටීෂට දැන් ඕන වෙලා තියෙන්නේ අභිලාෂ්ට දැනෙන විදියට ලිහිණිට රිද්දවන්න. කොමාරි, මේ අතරේ උපේක්ෂායි ඩිලනුයි අභිලාෂ්ණි ලිහිණි හතර දෙනා එක්ක එකම මේසෙක වාඩි වෙලා කෑම ගන්න ගමන් හිටියේ. මොනව වුණත් ඩිලන් ලිහිණිගේ අතතුවාලුනේ එකේ ලිහිණි හොඳට කට්ලරි යූස් කරන්න ප්‍රැක්ටිස් වෙනවා වගේනේ. ඒ වුණාට ඉතින් ලිහිණි කන්න මාර ගේමක් දෙන්නේ. අමාරුවෙන් ඒ කන්නේ. ටිකක් අතින් කනවා වගේ හැන්දෙන් කද්දී රස නැහැ. අනික ඉතින් අපේ කෑම හොඳට අනලා කන්න ඕනේ වනේ. ඒව හැන්දෙන් කෑවහම නියම රස දැනෙන්නේ නැහැ. එහෙමනම් මෙන්න අතින් අනපු බක්කට. සර් විත් ලව්. ආහා, බොරු නැතුව ඉතින් කන්න. දැන් මචං, මේ ලිහිණි තුවාලෙට බෙහෙත් දාන්න ඇලුනේ මචං. නැතයි ඉතින් උඹට කියලා බත් කවා ගන්න බෑනේ. වාව්, ෆ්‍රෙන්ඩ්ස් ලාගේ සතුට. මා ජොයින් වෙන ඔයාල එක්ක. හෙමීට මගේ ඩ්‍රින්ක් එක මෙයාගේ වයිට් බ්ලවුස් එකට හලන්න ඕනේ. ඒෂා, අනේ, සෝ සෝරි ඩියර්. Mistake එක. Sorry, It's okay. අනේ, මේ ලිහිණි ඔයා ඕකේ කියන්නේ වෙච්ච දේ දැක්ක නැති නිසානේ.
මෙහෙන්න අපි ගිහින් ඇඳුම් වොෂ් කරගමු. හරි. අපි ඇත්තටම මං එක හිතල කළා නෙමෙයි. අභීගේ මූණේ තියෙන තරහ රස්නෙට ඔම්ලට් එකක් ෆ්‍රී බේක් කරගන්න පුළුවන්. දුක් වෙන්න එපා අපි. මේ පටන් ගත්තා විතරයි. ඕකේ. ටීෂක ඉලක්කය වෙලා තියෙන අභිලාෂ්ගේ ලිහිණිගේ සම්බන්ධය කොහොමහරි නතර කරන එක. ඒ වෙනුවෙන් ටීෂා ඕනම දෙයක් කරන්න ලෑස්ති. අභිලාෂ්ලා කෑම ගන්න තැනදි සිද්ධ වෙච්ච දේත් ප්‍රමෝද් දැකලා තිබුණා. ඊට පස්සේ ටීෂාව මුණගැහෙන්න ප්‍රමෝද් ආවේ ප්‍රමෝද්ගේ හිතේ තියෙන දේවලුත් ටීෂාත් එක්ක කතා කරන්න හිතාගෙන. No, Mom. I can't come to Canada. I love Sri Lanka for a holiday. Okay? I'll try. Bye, Mom. Miss Tisha. Oyaata den 5 minutes wage indala mawa follow kare. Mata ehuna. Mata miss ekak tika katha karanna ona. Maathek. Okay. Katha karamu. Let's talk. මිස්ගේ කැබින් එකට යන්න පුළුවන්ද? ඔහෝ, සීක්‍රට් දෙයක්ද? ඕකේ, ලෙට්ස් ගෝ. කියන්න ප්‍රමෝද්. මිස් ටීෂා. මම මිස්ටර් අභිලාෂ්ගේ ක්ලාස්මේට් කෙනෙක් සහ හිටපු හොඳ යාළුවෙක්. Yes. මිස් ටීෂා, මම අභිලාෂ් විනාශ වෙනවට කැමති නැහැ. මිස් වගේ කෙනෙක් තමයි අභිලාෂ්ට මැරි කරන්න හොඳටම ගැලපෙන්නේ. ඒත් ලිහිණි අභිලාෂව අල්ලගෙන ඉන්නේ මිස්. හේතුව අභියාගේ සල්ලි. ඔයා අභිලාෂ්ගේ යාළුවෙක් නම් ඕක අභිලාෂ්ට එක්ස්ප්ලেইন කරන්න තු මට කියන්නේ. මිස් ටීෂා, මේක එක්ස්ප්ලেইন කරන්න ගිහින් තමයි අභිය මං එක තරහ වුණේ. දැන් මම මේක මිස්ටර් කියන්නේ මිස්ටර් මේකට ඇක්ෂන් එකක් ගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන. ඕකේ ප්‍රමෝද්. තෑන්ක්ස්. ඒ කියන්නේ මට මගේ ඒම් එකට යන්න හෙල්ප් කෙනෙකුත් මුණ ගැහුණා එහෙනම්. දවසේ ආදරණීයම් පැය දෙක හීන කැන්දර ආදරෙත් එක්ක එකතු වෙලා ඉන්නේ. ලසන්ත දවස් ගානක්ම හිරේ ඉඳලා එළියට ආපු නිසා එයාට වැල්ලේ තිබිච්ච තැන නැති වෙලා තියෙන ටිකක්. ඒක නිසා එයාට නැති වෙලා ගියපු වැල්ලේ බලය ආයිමත් එයාට ගන්න ඕන වෙලා තිබුණා. ඒක තනියම කරන්න අමාරු නිසා ඒකට ගුණේවත් උදව් කරගන්න තමයි ලසන්තගේ උත්සාහය. මේ වෙනකොට ලසන්ත ඇවිල්ලා හිටියේ ඒ වැඩේට ගුණේව එක් කරගෙන යන්න. ඇතිද? මම අද කිව්වත් උඹ ආපහු උයලා දෙන්න. අට්ටිය උල්ලනේ මේ ටිකක් දෙන්න. මම ඔය මාංශ කන්න නැති නිසා ඔහෙටනේ ඔක්කොම ටික බෙදුවේ. ඔය වතුර ඒක දීවන්න නෑනු. මොකද දවල්ට කන්න ගෙදරින් හිතුනේ? මේ ගෑනුන්ට ගෙදර ආවත් වැරදි, කෑවත් වැරදි, ජීවත් වැරදි, නොකෑවත් වැරදි, නොබිව්වත් වැරදි. ඉතුරු ටික මං කියන්නේ. ඈන්න ඉතුරු ටික කියන්න පුළුවන් එක්කෙනා උනේ එන්නේ. නැන්දි. මොමුද රස්නට තේක? හැබැයි ටිකක් වෙලා යයි. රත් කරපු වතුර නෑ. වෙලා? ඈ?
බට්ටික කාලි වෙරෙන්න කලින් ඒ මිජේ දෙකන කොහෙද යන්න හදන්නේ? අපි දන්සලක් දෙන්න යන්නේ. ඒකට මේ බඩු එකතු කරන්න යනවා. අනේ අම්මා පප් උඹලා දෙන දන්සල්. මේ ඇත්ත කියන්න ලසන්ද? කොහෙද මේ මිනිහවත් ඇදගෙන යන්න හදන්නේ? ඇත්තම කියන්න. දන්සලක් දෙන්න නම් නෙවෙයි මේ යන්නේ. මේ රන්සපුතේ ඕවා මේ ගෑනුන්ට කිය කිය කරන්න ඕන ඒව නෙවෙයි. අවියම්. උඹට තමයි කටයි. අභිලාෂණ ලිහිනිල වගේ අය මේ සමාජයේ ඇත්තටම ඉන්නවද කියලත් වෙලාවකට හිතෙනවා. කුමාරී, අද කතාවේ අන්තිම කොටස අහන්න තියෙන්නේ අභිලාෂණ ලිහිනි උපේක්ෂයි ඩිලනුයි හතර දෙනෙක් කැම ගන්න තැනදී එතෙන්ට ඇවිල්ලා ටීෂර්ට් කරපු දේත් එක්ක ලිහිනිට ගොඩක් දුක හිතුණා. එයා උපේක්ෂත් එක්ක ගිහිල්ලා ඇඳුම සෝදාගත්තා. ඒත් ලිහිනි කල්පනා කරේ ටීෂර්ට් දිගින් දිගටම තමගේ මේ විදියට පලිගනීවි කියලා. මට දැනුනේ හරි අසරණ හැඟීමක්. ඒ වෙලාවේ උපේක්ෂා මාව අරගෙන ආවේ නැත්තම් මොනවා කරන්නද කියලා මට හිතා ගන්න බෑ. මං දන්නවා මං සර්ට ආදරය කරපු වරදට ටීෂා මගෙන් දිගින් දිගටම පලිගනේ. සර් මට සෑහෙන වෙලාවක ඉඳලා කෝල් කරනවා. ඒත් මට ආන්සර් කරන්න බෑනේ. මාරසිංහ මාව හොයලා එතන ප්‍රශ්නයක් ඇති කරයි. මයික් මන්ට යන්න ඕනේ. සර්, මෙහෙනි මං ඔයා එළියට එනකල් බලාගෙන හිටියේ. ඔයා හොඳින් නේද? ඔව් සර්. මයික් තරහද? නෑ සර්. මොනවා කරන්නද? වැරැද්ද මගේනේ. මට නොලැබෙන බව දැන දැන, වෙන කෙනෙක්ට අයිති වෙනවා කියලා දැන දැන සර්ට ආදරය කරපු එක මගේ වැරැද්ද සර්. ලිහිනි, එපා සර්, මගේ ළඟට එන්න එපා. අපි ආදරය කළේ කූඩුවක් ඇතුළේ ඉඳලා. ඒ කූඩුවෙන් සර්ව එළියට අරගෙන මාව හිර කරලා දාන එක රමණි මැඩම්ට එච්චර ලොකු දෙයක් නෙවෙයි. මම මේ දේවල් දරා ගන්නම්. ඒත් සර් තව තවත් මට ලං වෙලා දුක් විඳිනවා. මට බලාගෙන ඉන්න බෑ සර්. ලිහිනි, මම මේ කියන්නේ ආදරයට කියන බොළඳ කතාවක් නෙවෙයි. මං අද අම්ම එක්ක අපි ගැන කතා කරලා තීරණයක් ගන්නවා.